සාමාන්‍ය පෙළිවි පහගය සිංහල භහසාාවහා සාහිත්‍යය ප්‍රශ්නපත්තරය දෙදස් දහ නමේ වර්සය දෙදස් දහ නමේ වරසේ බහුවරණ ප්‍රශ්න වලින් කිහිපයක් තමයි මෙතනද අපි කතා කරන්නේ සිංහල භහසාාවහා සාහිත්‍ය ප්‍රශ්නපත්තරය ටිකක් සංකීර්ණ ප්‍රශ්න පත්තරයක් ඒ සඳහා හොඳ පූර්ුව සූදානමක් තිබුණොත් ඉතාමත් පහසුවන් හොඳින් ට ප්‍රශ්නපතයයේ සහහා පිළිතුර ඉදිරිපච් කරන්නට පුලුවන්කමතිය පිතුරු සපයන්න පුළුවන් ඉතින් විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ සාකච්ඡාවන් වලින් සාකච්ඡා තුළින් ලොකු සක්තියක් අත්වලක් සපයාගන්නට පුළුවන්කම ලැබේවි. ඒවගේම තමයි විශේෂයෙන් මතක් කරන්නට ඕන මෙතනදී අපි ඉංගිවකි හෙවත් රෝඩි රැසක් ඔබට ඉදිරිපාච් කරන්නට බලාපොරොත්තුවෙනවා දැනුමත් විභහගේදී ඉංගිවවැකි රෝඩි කියන මේ කොටස් වලින් ඉංගිවකි එහමත් රෝඩි කියන කොටස් ඇතුළත් වෙච්ච ප්‍රශ්නයේ පිළිතුරු නිවැරදිව තෝරාගැනීම සඳහන් ලොකු සක්තියක් බවට පත්වේවි කියන විශ්වාසය අපිට තියනවා ඉතින් මේ සියලූම සාකච්ඡාවන් මේ සියලූම ඩම් සාකච්චාවන් ප්‍රශ්න පතර සාකච්චාවන් වලට ඔබට සම්බන්ධ වන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාඩිකාවත් සමගින් ඉතින් ගොඩක් කොටස් අප ඒ ඔස්සේ ඔබට ඉදිරිපාච් කරනවා ඔබ සමගින් සාකච්ඡා කරල තියෙනවා ඉතින් ඒකාරණයක් අමතර කාරණයක් විදිහට මතක තබාගෙන අපි අවධානී යොමු කරමු අපි සාකච්ඡාවේ ප්‍රශ්න වලට අපේ අවධානය යොමු කරමු ො දෙදස් දහන මේ ප්‍රශ්න පත්තරේ පලවෙනියටම උපදෙස්තෙනවා අංක එකේ සිට තුනතෙක් ප්‍රශ්නවල එ වාකයෙහි තදකළුවක් කුරින් මුද්‍රිත කොටසේ අරතයට වඩාත් සමීපාරතයේ දෙෙන උත්තරේ තෝරන්න කියලා. පලවෙනි ප්‍රශ්නී ඉඳල තුන්ගෙන ප්‍රශ්නී දක්වා ප්‍රශ්න තුනක් එකවා තද කලු අකුරින් මුද්‍රණය කරලා තියෙන කොටසක්තියන. පලනි ප්‍රශ්නය දිවිවං දිවගාගෙන් දෙවෙනි ප්‍රශ්නය දැලිපිහෙන් කිරිකන්නාසේ කියන කොටස තමයි කලු කරලා තියෙන්. ඒවගේ වන්සේ කබල්ගෑ නිසාය වන්සේ කබල්ගෑම වන්සේ කබල්ගෑ නිසාය කියන කොටස තමයි ඊළඟට සඳහන් වෙන්නේ. ඔන්න ප්‍රශ්නතුන ප්‍රශ්නතුනේ කල්වකුරින් මුද්‍රණය කරලා තියෙන කොටස්. එහ නම් පළවෙනි ප්‍රශ්නය ඔවුන් දෙෙන වැඩ කළේ දිව දිවගාගය දිව දිවගාගෙන කියන සාමාන්‍ය අර්ථයන්න මේ අරථය ම එකක්ද දිව දිවගාගෙන දෙ දිව දිවගාගෙන දෙ දෙගේ දිවවල් දෙකේ ගාගෙන කියන අදහස තමයි සාමාන්‍ය අදහස හැබැයි දිවෙන් දිවගාගෙන කියන නිවැරදි පිළිතුර බවට පත්වෙන්නේ ංගිවැැකෙහියි අර්ථය බවට පත්වෙන්නේ කනෙවේ. ඒක තමයි දැන් අපි තෝරගන්නට ඕොන්. ඒ විදිහයේ අරතයක් තෝරාගන්නට අපිට විසේසයෙන්ම මොලිින් මේ කරුණු මේ ඉංගිවැැකි නිතර කියවලා හොඳ අවධානයක් හොඳ අවබෝධයක් හොඳ මතකයක් තිබෙන්න්නට වෙනවා. එතකොට හරිම පහසුයි මේවා තෝරාගන්නට. එනම්? දි දිවගාගෙන කියල කියන්නේ දිව එකන එකට ස්පර්ස කරමින්ය කියන එක නෙවෙේ දෙවනි තුගනි පිළිතුර ඉතා මිත්‍ර සීලීවය ඒක තමයි මෙහි පිළිතුර බවට පත්වෙන්නේ ඉතා මිත්‍ර සීලීව ක්‍රියා කරනවා කියන එක දිවෙන් දිවගාගෙන වගේ වැඩ කටයුතු කරනවා කියන එක සාමාන්‍ය ඉංගිවැකයක් විදිහට පාවිච්ව වෙනවා දිවෙන් දිවගාගන් ගාගෙන ඉන්නවා වගේ. දිවගාගෙන ඉන්නවාගේ ඉතා සමීප මිත්‍රසීලිත්වයක් සමීප සම්බන්ධතාවයක් සමීපත්වයක් දක්වමින් කටයුතු කරනවා කිය අදහස තමයි. දිවෙන් දිවගාගෙන වැඩකරනවා කියන කියවෙන. ඥාතිීන් වගේ කියන එකවත් හැම විටම එක තැනට වෙලා ඉන්නවා කියන එකවත් නෙවෙේ. ඔබට පැහැදිලි ඇති ඔවුන් දෙදනා වැඩ කලේ දිවෙන් දිවගාගෙනය කියන වා්‍යයේ එහමැත් නම් ප්‍රශ්නයේ. වංදිව ගාගෙන්න්න කියනය එකේ අදහස ඉතා මිත්‍රසීලීව කියන අදහස ඒක තම ඉංගිවැැකියයෙහි අර්ථය. ඉතින් අනිවාර්යෙන්ම නවේ දහය ආදී පන්තිවලත් ඒවගේ දහයකොල් හවිසේසයෙන්ම. පන්තිවලදදිී ඉංගිවැකි රැසක්ම ඉදිරි පත්වෙලා තියෙනවා. ඒ ඉංගිවැකි අතරින් අනිවාර්යම සෑම වරසේකම පාහේ මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් වෙනවා එනිසාඒ කොටසට අවධානය යොමු කරලා හොඳින් පාඩම් කරන්නට අවස්්‍යය වෙනවා. හොඳ ඊළඟට අපි දෙවැනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. පාලකයන් සමග කටයුතු කළ යුත්තේ දැලිපිහයෙන් කිරි කන්නා සේය පාලකයන් සමක යුතු කළ යුත්තේ දැලිපිහෙන් කිරිකන්නා සේය අන්න වාච්චාර්ථය හිමනැත්නම් වචනයෙහි අර්ථය අපිට ගත්තොත් ගන්න පුළු අම් මෙතනදී කැපැනවට බියනි කියන එක. අපි දැලිපිහය කියන්න ආයුද්ධය හෙමනැත්නම් උපකරණය ඉතා තිවුණු ඉතාමත් තිවුණු ආකාරයෙන් කැපීම්වලට ලක්වෙන උපකරණයක් විදිහයට තමයි පාවිච්චි කරන්න. එහෙනම් මේ වගේ කැපීම් සවභාවයකින් යුක්ත දැලිපිහයකින් කිරිකනකොට දිව කියල කියන්නේ ඉතාමත්ම සංවේදී ඉන්ද්‍රියක්. එහ නම් දැලිපිහියක් අරගෙන කිරිකන්නට නම් අප අපට කිරිකණඩ වෙන්නේ හරිම පරිස්සමින් කැපෙනවට කැපෙනවට බයින් තමයි අපිට කන්නට වෙන්නේ. ඉතිං එතකොට මෙතන ඇඟෑලුම් කම්පාමිණී දුරින් සිටීමණි රජවරුන් සමඟ කොහොම දෙහෙනම් අපි කටයුතු කරන්නට ඕන. කැපෙනවට බියෙන් ජීවත් වෙනවා වගේ. කැපනවට බියෙන් කිරි කනවා වගේ දැලිපිහෙන් කිරි කනවා වගේ. අපි ඉතාමත් පරිස්සෙවින්. කොයි වෙලාවේ නම් යම් කිසි. පීඩාවකට තමන්ගේ බලතල පච් කරලා තමාට හිරිහරයක් පීඩාවක් සිදුකරාවිද කියන අදහසින්. කොයි මොහොතේ නම් තමාට අනර්ථයක් අයහපතක් සිදුකරයිද කියන අදහසින් තමයි ක්‍රියා කරන්නට ඕන කොයි මොහොතේ තමන්ට අයහපතක් අනර්තයක් සිදුකරාවිදි කියන එක දන්නේ නැ ඒ නිසා පාලකයන් සමඟ කටයුතු කළ යුතු වෙන්නේ ඉතා පරිස්සමින් ඒ ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුය කියන එක දැක්වීමට ඉඟිවැැකයක් තමයි යොදාගන්නේ දැලිපිහයෙන් කිරිකන්නන්නාසේය දැලිපිහයෙන් කිරිකණවා වගේ පාලකයන් සමඟ ඉතා පරිස්සමින් ක්‍රියා කළ යුතුය ඉතා පරිස්සමින් ක්‍රියා කළ යුතුය. එහෙනම් පිළිතුරමකක්ද ඉතා පරිස්සමින් කියන පිළිතුර පලවෙනි පිළිතුර. දෙදස් දහන මේ වරසේ සිංහල භාසාාව හා සාහිත්‍ය ප්‍රශ්නපත්තරේ බ දෙවැනි බහුවරණය සඳහා පිළිතුර ඉතා පරිස්සමින් කියන පිළිතුර. ඊළඟට තුංගනි ප්‍රශ්නයට අපි අවධානීගමු කරනවා අක්කාගේ විවාහය ප්‍රමාද වූයේ අම්ම වන්සේ කබල් ගෑනි සාජ ගේ විවාහය විවාහයක් සිද්ධම අවස්ථාවක් හා සම්බන්ධව මෙන මේ වන්සේ කබල් ගෑම කියන එක. තම පරම්පරාව ගැන පුරසාරම් කීම තමයි වන්සි කබල් ගෑම කියල කියන්නේ තමන්ගේ පරම්පරාව ගැන වන්සි කියල කියන්නේ පරම්පරාව කියන එක තම පරම්පරාව පිළිබඳව තමන්ගේ පරම්පරාව පිළිබඳව පුරසාරම් දොඩවනවට පුරසාරම් කියනවට වන්සේ කබල් ගානවා කියලා එම් තම පරම්පරාව ගැන වූ නිසා තමන්ගේ පරම්පරාව ගැන පුරසාරම් තම පරම්පරාව ගැන කිවූ නිසා අනේ වන්සේ කබල් ගානවා කියලා කියන්නේ තමන්ගේ පරම්පරාව ගැන කියනවා කියනෙ කෙනවේ. ඒ අර්ථය අපිට ගන්නබ තමන්ගේ පරම්පරාව ගැන පුරසාරම් අන්න එකත් අනිවාාරයමි වැදගත් ඒ කියන්නේ තමන්ගේ පරම්පරාවේ නැති දේවල් පරම්පරාවට මේ අරුඩ කරගත්ත දේවල් එම නැත් තමන්ගේ පරම්පරාව ගැන බොරුවට මවාපාමින් කරන ප්‍රකාස. තමන්ගේ පරම්පරාව උසස් කියල පෙන්නුම් කරන්න. තමන්ගේ පරම්පරාව වැදගත්. පිළිගත හැකි පරම්පරාවක් කියලා පෙන්වමින් ක්‍රියාකිරීම බොරුවට ඒ විදිහට පෙන්වමින් ක්‍රියා කරණකට කෙනවා ත පරම්පරාව ගැන පුරසාරම් දොඩ වනවා කියලා. ඒ ංගිවැැකය කකින්ං දක්ුණනවා සාමාන්‍ය සාම්ප්‍රදාායික ජන විවාහාරයේදී සාම්ප්‍රදායික යෙදීමක් විදියට වන්සේ කබල්ගෑම කියන යෙදීම තුළින් ඉංගිවැකය තුළින් සාමාන්‍ය ජනයා විසින් එය යොදන්නට පුරුදුවෙලා සිටිනවා. එහනම් ඒ පිළිබඳව දැනීම අපිට තිබෙනවාද කියල මැනබැලීම සඳහායි තදස් දහන මේ වරසේ මේ ප්‍රශ්නේ දිරිපත්වෙලා තියෙන්න්නේ. වන්සේ කබල්ගෑ නිසායි කියන එක අදහස තමා ගැන පුරසාරම් කියවූ නිසාය තමන් ගැනත් නෙවෙයි පුරසාරම් කියන්න පුරසාරම් කිවූ නිසා කියනෙ එක පුරසාරම් කියනවච්චනය මෙතන දීත් යදෙනවා ඒත් ඒ පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදියට ගන්නට බැහැ. තමා ගැන පුරසාරම් කීමක් නෙවෙයි කරන්නේ තමාගේ වන්සේ ගැන වන්සේ කියන වච්චනය තියෙනු. ඊළඟට තුංග නිපිළිතුර න මාල පාරසවේ අුපාඩු කියව් නිසායි මනමාල පාරසවය හා සම්බන්ධ කිසිම දෙයක් මෙතන සඳහන් වෙන්නේ නහැමේ ප්‍රකාශය තුළින් ආකාරයකින් ඉගියක් ලබා වෙන්නේ නැහැ එනිසා එක අරතේනවේ. එනම් තම පරම්පරාව ගැන පුරසාරම්කව් නිසා කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි දැන් අපි ්න තුන මසා කච්චා කළ අක තුනේ දක්වායික දෙක තුන කියන ප්‍රශ්නවලදී දිවෙන් දිවගාගනය කල කියන්නේ ඉතා මිත්‍ර සීලීව කටයුතු කිරීම කියන එකත් එවගේම පාලකයන් සමක කටයුතු කළ යුත්තේ දැල්ලිපිහයෙන් කිරිකන්නාසේ කියන එක ඉතා පරිස්සමින් කියන පිළිතුරත් තුන්ගනි ප්‍රශ්නය පිළිතුර වන්සේ කබල් ගෑන නිසා කියන එක පිළිතුර තම පරම්පරාව ගැන පොරසා රම්කිවූ නිසා කියන තුර මයි නිවැරඇති පිළිතුර පවට පත්වෙන්නේ ඉතින් පොතේ දහයස්්‍රේණය සහය කොල්හස්්‍රේණය පොත්වල ඉංගි වැකි රැසක් මේ ඉදිරිපච් කරලා තියෙනවා හැබැයි ඒ ඉග වැැක්වලටත් අමතරව යම් කිසි ඉගි වැකයක් විභාගේයේදී ඉදිරිපත්වෙන්න පුළුවන් ඉංගි වැැකි කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව උගන්වලා තියනව පන්තියේදී ඒ විදි ඉංගිවැකි ඕන තරම් අපි මෙතන දීත් කතා කරනවා කිහිපයක් ඊටත් වඩා සෑහෙන ප්‍රමාණයක් ඉංගිවවැැකී සිංහල භාසාාව තුළ ලේඛන විවහාරයේ සහ භහන එමන කථන භහසාාවේදී සාමාන්‍ය සම්ප්‍රදාය තුළ ජන විවහාරය තුළ භාවිත වෙනවා. එ නිසා ඒ ඕනෑම ඉගිවැැකියක් මේ වගේ ප්‍රශ්නයකට ඉදිරි පත්වෙන්නට පුළුවන්කම තියෙනවා නිසා අපි බලමු ඉංගි වැකි කිහිපයක් පිළිබඳව මුලින්ම සඳහන් වෙන ඉතාමත් ලස්සන පාටයක් තිේන. අපඒ පාටය බලමු සත්‍යයපාල මට්ටුනා කියන ප සත්‍යපාල මට්ටනා කියන මාතුරගාව යටතේ තමයිතේ අපි බලමු එතන තියෙන ඉගි වැකි මනුවද කියල ප්‍රකාශය කියවලා උපාසක බලලා වගේ හිටිය සත්‍ය පාල ඇද බාන්නෙම බේගල් දවසක් මිනිහ කියපු කතාවකට අපප්පු හාමිට අප්පු හාමි මාමට අසූ හාරදාහට නැගලා පහුවදා කුකුලා අතින් අරගෙන ආපු අප්පු හාමි සත්‍යපාලට හොඳටම දෙහි කැපුවා. එතන හිටපු හේතුහාමි හී නූල් කාරයා මිනිහා කරබාගෙන එතනින් ලිස්සාගේ ඒ හබයට හොට දැම්මොත් තමන්ගේසායම යන බව සක් සුදක්සේ දැනගත්ත නිසායි. සත්‍යපාලත් එක්ක දිවන්දිවගාගෙන හිටපු හේතුහාමි සුටුස්ගාලා මාරුණේ අප්පුහාමි ලෙල්ලට කටුවට නැති මිනිහ බව සහසුද්දෙෙන් දන්න හින්දා. එවුනාට මොකද සත්‍යපාලයි අප්පු හාමි එක හිත්තේ පොල් හැබැයි සත්‍යපාල එතන තනිවුුණාමිනිහා අහිතාගත්තා අප්පු හාමිනම් එකට කතත් බොක්ක වෙනස් අදින් පස්සේ අම්මමුත්තෙකීවත් ඌ එක්ක ඇයි හොඳයියක් ඕනෑ නෑ කියලා දැංඉතිං සත්‍යපාලට උල් පන්දම් දෙන්න කෙනෙක් නෑ ඒහිදා මිනිහ කටපරිස්සම් කරගෙන පාඩුවේ ඉන්න හිතාගත්තේ ඒක ඇඟට ගුණයි කියලා මෙතැනදී ඉංගිවයක්කි රැසක්ම ඇතුළත් වෙලා අතියෙනවා ඉතින් ඇදබාන්නේ බේගල් උපාසක බලලා ඇ ඇද බාන්නේ බේගල් කියන්නේ අසත්්‍ය ප්‍රකාශ කිරීම අසු හාරදාහට නැගලා ඒ කියයන්නේ ගොඩක්ම කේන්තිගිහිල්ල කොකුලා අතින් අරගෙන ඒකයන්න වේලා සැනින්ම කියන එක දෙහි කැපුවා හොඳටම දොස් පවරනවා දොස් කියනවා හිීන් නූල් කාරයා කපටියයා කියන එක ලිස්සාගියේ ලිස්සලා ගිල ගයා කියල කියන්නේ මඟ හැරලා යනවා කියන එක හොට දැම්මොත් අනවශ්‍ය විදිහට මැදිහත් වුනොත් කියන එක තමයි හොට දැම්මොත් කියනෙකින් අදහස් කරන්නේ සාායම යන බව තමන්ගේ කීරතිය නැතිවෙන බව සක් සුදක්ෂය කියලා කියන්නේ ස්තීර වසයෙන්ම කියන එක ඊළඟට දිවං දිවගාගෙන අපිට හමුණා දිවගාගෙන කියන්නේ ඉතාම මත්‍ර සීලීත්වයෙන් මිත්‍රසීලිත්වයෙන් තමයි සතතිපාලත් එක්ක දිවංදිවගාගෙන හිටපු හේතු හාම සුටුස් ගාල මාර් වෙලා ගියා ඉතාමත් ඉක්මනින් මාරුවෙලා එතනින් ගියා කියනෙක් තමයි සුටුස් ගාල කියල කියන්ඒවගේම මාර වුණේ අප්පු හාමි ලෙල්ලට කටුවට නැති මිනිහ බව ලෙල්ලට කටුවට නැති මිනිහ කියලා කියන්නේ යම් කිසි ආකාරය කිවසීමකි හික්මීමකින් කටයුතු කරන්නේ නැති කෙනෙක් කියන අදහස සහ සුද්දෙන් එකන්නේ හොඳින්ම සහ සුද්දෙන් කිය කියන්න හොඳින්ම දන්නවා කියනක්. මොකද සත්‍යපාලලා අපපපුහාමි ඉත්්‍ය පොල් එක ඉත්්‍යේ පොල් කියන්නේ එක වගේ දෙන්නෙක් එක වගේ අදහස් උදහස් ඇති එක වගේම හැසිරීම් රටාවක් පෙන්නුම් කරන දෙන්නෙක් නම් කියනව එක ඉත්තේ පොල් කියලා එක යිත්්‍යක තියෙන පොල් එක හා සමානව පැහල තියෙන පොල් ඒවගේ ඊළඟට එකට කතත් බොක්ක වෙනස් එකට කතත් බොක්ක වෙනස් කියලා කියන්නේ එකට හිටියහට අදහස් උදහස් වලිං හැගීම්වලිං වෙනස් අම්ම මුත්තෙ කීවත් කවුරු කීවත් කියන එක කවුරු කිව්වත් යි හොඳයියක් හිතවත්කමක් කියන එක උල් පන්දම් දෙන්න කියන එක උල් පන්දම් දෙනවා කියලා කියන්නේ වැරදිවලට යොමූකරවනවා එමනැත්නාම් වැරදි කටයුතුවලට යොමුකරවනවා කියන එක එමනැත්නම් රහස් වැඩවලට යොමුකරවනවා කියන එක උල් පන්දම් දෙනවා කිය කියන්න කට පරිස්සම් කරගෙන කට පරිස්සම් කරගෙන කියලා කියන්නේ සංවර වෙලා වචනයෙන් සංවර භාාවයට පත් වෙලා ඇඟට ගුණයි ඒ හොඳයි කියන අදහස්ස ඒවිදිහේ ඉංගි වැැකි රැක් තමයි මෙතන සඳහන් වෙන්නනි ති අරථය ඉංගීෙන් ගත හැකි යෙදුම්වලට තමයි ඉංගී වැැකී කියලා කියන්නේ. අර්ථය ඉංගීයෙන් ගන්න පුළුවන් යෙදුම්වලට. හොඳ අපි බලමු ඉංගි වැැකි කිහිපයක් මම ඔබට කියල දෙනම කියලා පොරොන්දුනම් අපි බලමු ඉගිවැැකි රැසක්ම මෙතන දී ගල් පැලන බොරු බරපතල අසත්ති ප්‍රකාශ බොරුවලට තමයි කියන්නේ ගල් පැලෙන බොරු කියලා ඒකයින්කිවැැකයා. මූුණේ දැලිගෑම කියන්නේ නින්දාගෙනදීව නින්දා පහස වෙන විදිහේ නිින්දාාවක් සිදුවෙන විදිහේ ක්‍රියාවක් සිදු කලාාම මූුණේ දැළිගෑව මූුණේ දැළි ානව කියල කියනවා. උපාසක බලලා කියල කියන්නේ සුදනිෙක් විදිහට සත්පුර සයෙක් විදිහට හොඳ කෙනෙක් විදිහට පෙනී සිටින අසත්පුරසයෙක් නම්. ඒ අවස්ථාවේදී උපාසක බලලා කියන යෙදීම යොදාගන්නවා. අනෝනවයෙන් බේරුණා යම්කිසි හිරිහරයක් කරදරයක් සිද්ධවෙඩකි හිල්ලා ඒන් බේරුුණාට පස්සේතනැදී යොදාගන්න වය යන්තමින් බේරුණාම අනුනවෙන් බේරුුණා එෙමනැත්න නූලෙන් බේරුණ නූලෙ බේරුුණනා කියනෙ එකත් යොදාගන්න. අනෝනවෙන් බේරුණ නලෙෙන් බේරුුණා යන්තමින් අනතුරකින් බේරීමට කියනවා. ඉංගිකි කජුකන්නා වගේ යමක්ඉතා පහසුවෙන් ඉටු කිරීම කජුකන්නා වගේ වතුරබනව වගේ කජු කනවා වගේ කියන එක යොතාගන්න. කළුකඩකාරයා අයුතු ලාබ ලබන කියෙනා හිමිනැත්නම් නුසුදුසු ආකාරයට වෙළහෙළදාම් කරමින් ක්‍රියා කරන වෙළෙන්දාට හිමනත් නම් මුොදලල්ට කලු කඩකාරයා කියලා කියනවා. සායමගයා කීතිය නැතිවී යාම කීරිතිය තමංගගේ ගෞරවය නැතිවෙලා යන එකට සායම යනම කියලා කියනවා උල් පන්දම් දෙනවා රහසින් අනුබල දෙනවා. රහසින් අනුබලදීමකට තමයි කියන්නේ උල් පන්දම් දෙනවා කියලා. ඊළඟට කුකුලු නින්ද ඉතා කෙටි වෙලාවක් තුළ ලබාගන්න නින්ද සම්හර වෙලාවට සුවසේ නිදාගන්නට අවස්ථාවක් නැති වුණනාම කාර්ය බහුලත්වයක් සිද්ධ වනාට පස්සේ කුකුල ලින්ද. එහමනැත්නම් ඉතා කොකුලු නින්දක්. පුංචි වේලාවක් නිදාගන්නවා එකට කියන කුකුලු නින්ද කියල. දිවං දිවාගෙන දැඩි මිතුරු බවින්. දිවෙන් දිවගාගෙන කියල කියන්න අපිට හමුවනා ප්‍රශ්නේදී දිවෙන් දිවගාගෙන ජීපත්වවා කියල කියන්නේ. දැඩි මිතුරු භවින් යුක්තව කටයුතු කිරීම. කම්ඹොල්ලු කඳුලු හෙලනවා. බොරුවට කණගාටුවට පත්වෙනයක කිඹුලන්ට කඳුලුවවෙන්නේ එනැහැ ඉතිං ඒවාගේ බොරුවට කම්බුල් කඳුළු හෙලෙනවා කිය කියන්න බොරුවට කනගාටුවට පත්වෙනකට තමයි කෙබුල් කඳුළු හෙලනවා කියලා කියන්න. ලිඳේ ඉන්න ගෙම්බා වගේ. ලිඳේ ඉන්න මැඩියයාාවගේ. මැඩිය කියලා කියන්නේ ගෙම්බා කියන්නෙ එම සත්වයාට එහනම් ලින්ඳේ ඉන්න ගෙම්බාගේ. මොකක්ට මේ ලින්ඳේ ඉන්න ගෙම්බාවගේ කියනකින් අදහස් කරන්න ලින්ඳේ ඇත්තුලේ තියෙන ප්‍රමාණය විතරයි මේ ගෙම්බට පේෙන්. ඒ ඒහාට ගියපපු ලෝකේතිය නනිද්දේවල් ගෙම්බට පේනෙනැහැ. ඒගේ අවට ලෝකය ගැන නොදන්න කෙනා නිදෙඉන්න ගෙම්බෙක් වගේඒ තමන් දන්න ටික පමණයි. තමන් හා සම්බන්ධ වෙලාතියන ටික ගැන පමණයි ඔහු දන්න. අන්නන්නේ වගේ අවස්තට ලිඳඉන්න ගෙම්බවගේ කියන ඉංගිවකේ රූඩිය පාවිච්චි කරනවා. හෙම්බත් වනාා අධික විදිහට වෙහෙසුනාම වෙහෙසට පත්වනාම හෙම්බත් වනා කිය කියනු. රජගෙදර පරවා රජගෙදර කිය කියන්නේ සැපසම්පත් බොහෝමයක් තියෙන තැනක් එතකොට ඒ සැපසම්පත් අධිකව විඳිමින් සිටින කෙනාට කියනවා ජ ගෙදර පරවිය එෙක් වගේ. රජකෙදර පරවයා වගේ. රජගෙදර ඉන්න පරවයා වගේ කියලා කියනවා අධික සැපසම්පත් විඳින කෙනාට. ගොළුබෙලි ගමන කිය කියන්නේ ඉතාමත් සෙමෙන් ගමන් කරන කොට ගොුබෙල්ලා කිය කියන්නේ ඉතාමත් වේගෙන් ගමන් කරන සතික් නෙවෙේ ඉතාමත් හෙමින් ගමන් කරන සතතිේ. කොට ඒගේ හෙමෙන් ගමන් කරන අවස්ථාවන් වලදී ගොලුබෙලි ගමනින් ගමන් කරනවා කියලා කියනවා.ල් අකුල් හෙලනවා බාධා කරනවා අකුල් හෙලනවා කියලා කියන්න බාධ කරනවා. ඉහේ මලක් පිපනාාධික ලෙස සතුටු වීම. ඉහෙ මලක් පිපනා කියලා කියන්නේ අපේ ඉහ එහමෙනැත්න අපේ ඔළුුවේ මලක් පිපිලා කියන එක නෙවේ. ඒ අධික විදිහට සතුට වෙනකොට ඉහ මලක් පිපුුණ වගේ සතුට කැතිවුනා කියලා ප්‍රකාශ කරන අවස්ථාව මිටි කාරයා පරණ අදහ ඇති කටයුතු කරන්න කෙනට කියනවා හනමිටි කාරයෙක් කියල හනමිටි අදහස් කියලා කියන පරණ අදහස් වලට හනමිටි අදහස් දරනවා කියකේල්. ඊළඟට ඔළුව ඉදිමිලා ආඩම්බර් කමෙන් උද්දච්ච කමෙන් උඩගු කමෙෙන් ඉන්නවට කියනවා ඔලුුව ඉදිමිලා කිය ඔොලුව ඉදිමිලා කියල කියන්න ඇත්තටම විදිමිලායිගේ රෝග ලක්ෂන ක්න ො දිවිලා කියෙනන වචනේ ගිවකයක්වි හිරි පාච කරන අම්බරමින් ඉන්නයට. අවසං ලින්ද සඳහටම නැත්පයා ගැනීම මෙෙමනැත්නම් මරණයට පත්ව වනාාව අවසං නින්දට පත්වනා කියලා කියනවා අවසං ලින්ද කියලා කියනෝ. පොරකුකුලා නිතරම සටනටන කෙනා, නිතරම වලි දාගන්න කෙනා නිතරම කළහකරන් කරන කෙන රඩු සර්වල් වෙන කෙනාට කියනවා පොරකුකුලා වගේ කිය පොරකුකුලෙක් කියලා ගටයට අහු උපායට හසු වනාට පස්සේ මොකක් හරි උපක්‍රමයකට මොකක් හරි කපටිකමකට අහුනාට පස්ස ගැටයට අහුනා කිය කියනෝ. හමස් පෙට්ටියට දමනවා. යම ක්‍රියාත්මක නොකර සිටින තැනට පත්වීම තමයි පත්කිරීම තමයි හමස් පෙට්ටියට දමනවා කියලා කියන්නේ. යම් කිසි දෙයක් නොකරන තත්ත්වයට පත් කිරීම ක්‍රියාත්මක නොරි ො කිරීම ොරණතත්ව පත්වීම හමස් පෙට්ටියට දමනවා. කරල පැහිලා අතමිට සර වනාම අතමිට හොඳට සරු වෙලා තියෙන්ව වනම් කරල පැහිලා කියලා කියනවා. දැපනදාගන්නවා වසඟ කරගන්නවා හිමිනැත්නම් තමන්ගේ අවනත භාවේට පත්කරගන්නවා කියන එක තමයි දැපනිදා ගන්නවා කියලා කියන්නේ. අං අදිනවා එකඟතාවකට නොවී එහාට මෙිහාට ඒදේ. මොකක් හරිකාරණයකට සාකච්ඡාවක් පැවැත්වෙන වෙලාව ඒකට එකඟ තාවක් පල කරන්නේ නැතිව හාට මෙ හට තවත් කරුණු ඉරිපත් කරමින් එය වෙනස් කරන්නට උත්සාහ කරනවා. අංහරස් කරනවා බාධ කරනවා අංහරස් කරනවා බාදා කරනවා. අංඇවිල්ල උඩගු උනාට පස්සේ අංඇවිල්ලා කියලා කියනවා අංඇවිල්. ඒවගේම අංමතුවීම මෝඩකම ඉස්මතුවෙනකොට අඥ්ඥාන ක්‍රියාවක් කරපු අවස්ථාවන් වලදී මතුවීම කියන වච්චනය පාවිච්චිරනවා ඉඟවෙ එකේ පවිච්චි කරනවා. අංගිලීම අධක කපටිකමෙන් යුක්ත පුදගෙලයාට අංගිල්ල කෙනෙක් වගේ කියලා කියනවා. අං මැද ර්ඩුවකට සූදානම්බීම සාමාන්‍ය ගවයෝ. එක නිකාගේ අං ඉස්සෙල්ලාම මැදගන්න ක්‍රන්්ඩුවකට සූදානම්බීමේදී ඒ ගවයෝ අං මැදලා ඊට පස තමයි රඩුවට සූදානබ. වගේ රන්්ඩුවකට සූදානම් වෙන වෙලාවේදී මිනිසුන් අතරත් පාවිච්චි වෙනවා අංඇදීම අංඟදිනවා. රන්ඩුවකට සූදානම් වෙනකොට අංඟදිනවා කිය කියනු. මෝන ඇඹොල්ල වුුණ අසතුට පත්වීම අපහසුතාවකට පත්වනම මූන ඇබුල් වෙලාගියා කියලා කියනු. මූන රතු වන ලැජ්ජාවට පත්වනාට පස්සේ ලැජ්ජා සහගත අවස්ථාවකට මුහුණ දුන්නම මුහුණ රතු පැහැයට පත්වෙලා. වගේ ත්වයකට පත්වෙනවා. ඉ මූන ඇැබුල්ලුනා කියලා කියන්නේ. මෝන රතුනා කියලා කියන්නේ ලැජ්ජාවකට පත් වනාට පස්සේ. මෝනේ දැලිෑවා කීරිතිය මනේ දැලිගෑම කියලා කියන්නේ කීරිතිය නැති කිරීම අපිට මීට කලිනුත් මේක හමෝුණ. මූන පින්ම්බීම නොරෙස්සන ස්වභාවවෙන් හිටියට පසේ මොකද නිකම් පුම්බගෙන වගේ. මොකද නිකම් එල්ලගෙනවගේ ඉන්නේ කියලා අපි අහනව. ඒෙතමයි නොරිස්සන සොභාවයෙන් මොදල්න්නේ මොද ක මුහුණ එල්ලගෙන ඉන්නේ මොකද කියෙලාහන් දුක් සහගත සවභාාවයක. කනගා දයක සබහයක න එල්ලග න්න මොද කියලාහන මොන ොමග ක කියන්න නොසන කින් ඉන්න අවස්ථාාවේදී. මූනට කිව්වා මූනට කිව්වා කියල කියන්නේ කෙලින්ම රිචුවම කියන්නට ඕන කෙනාටටම ප්‍රකාස කරන අවස්ථාවේදී. මූනටම කියනවා මූනට කිවවා කියලලා පාවිච්ිකන්න. හැංගවා පසු බැස්සා කියන එක මූුණ හැංගවා ඒකට මුහුණ නොදී හිටියා කියන එක මුහුණ හැංගවා මූුණ දෙන්නේ නැතිව ටිජුවම සම්බන්ධවෙන්නේ නැතිවේ අහපු ප්‍රශ්නයකට සහරවෙලාට මූුණන හඟකිින්වා උත්තර දෙන්නේ නැතිව. දෙහි කැපුවා හොඳටම බනිනවට කියනවා දෝසාරෝපණය කරනවට කියනවා දෙහි කපනව කියලා. අත්වැල් බැඳගෙන එකට එක්වී සිටීම අත්වැල් බැඳගෙන එකට එක්වී සිටීම නොකා හඳලා කනකොකා හඬනවා කියලා කියන්නේ විනාශී ලංවෙනවා. තමන්ගේ අභාග්‍ය සම්පන්න කාලයක් උදාාවෙනකොට තමාට කනකොකා හඬනවා කියලා කියේනවා කනක්කොකා හඬලා කොඩම්මාගේ සැලකිල්ල කිය කියන්නේ වෙනස්කම් එහෙම නැතින නියම විදිහට තමාට ලැබෙන්න්නටඕන දේවල් ලැබෙන්න්නේ නැතිවෙනකොට. ගෞරවයි ලැබෙන්න්නේ නැතිවෙනකට අදරේ සෙනි හස ලැබෙන්නේ නැති වෙනකොට එතනැති පාවිච්චිරන්ව කුඩම් මග සැලකිල්ල කියලා. හයහතර නොදන්නා. දැනුම් තේරුම් නොමැතිකමට කියවා හය හතර දන්නේ නැහැකේල කරබාගෙන ඉන්නවා නිස් සබ්දව ඉන්නවා කජුකන්නාසේ ඉතා පහස්වෙන් කජුකන්නාසේ මීට පෙරත් හමුණ හමස් පෙටියෙට යෑම ක්‍රියාත්මක නොවෙන තත්වයට පච්කිරීම හමස් පෙටියටියෑම ත්‍රියාත්මක නොවී තිබීම කැෑනීතිය බලවතා දුබල කෙනාව පෙලීමට තමයි කැලෑනීතිය කියලා කියන්නේ. හුබස් බිය අස්ථාන බිය බිය ඇතිකර ගත යුතු ඇති අවස්ථාවකදී බියට්ට පත්වීම හුබස් බිය කියලා කියනු. මර ඇදේ අන්තිම අවස්ථාවේදී. මර ඇඳ කියල කියන්නේ මරණයට පත්තින වෙලාව ඒ වෙලාවේ ඇඳේ ඉන්න වෙලාව කියන එක ඉතින් එතකොට අන්තිම අවස්ථාව යම් කිසිකාරය එක අවස්සා ආන්නම අවස්ථාව යම් කිසි දෙක අන්තිම මොහොතට කියවා මර ඇඳයේ කියලා. අන්තිම අවස්ථාව. අගින් කිරි දෙවීම නිස්පලකාරයක් අංගලින් කවදාවත් කිරි දොවන්නට බැහැ. ඉතින් එහෙනම් ඒක නිස්්පල කාරණාවක් කියන එක දැක්වීමටයි අගින් කිරිදවීම කියන එක පාවිච්චි කරන්නේ. පටි කැඩුනා පටි රෝල් වුනා ගෞරවේ කෙලෙසුනාට පස්සේ පටි රෝල් වෙනවා පටි කැඩෙනවා කියන වච්චනය පාවිච්චි කරනවා. අත දෙනවන් උදව් කරනවා අත දෙනවා කියලා කියන්නේ උදව්පකාර කරනවට හෙහුරා ලබලා නරක කාලයක් උදාවෙලා. ලෑල්ලට පෑග්වා ඉතා වේගයෙන් ගියා.සායම ගියා ලැජ්ජාවට පත් වනා කියන එක.සායම යනවා කීරතිය නැතිවෙනවා ලැජාවට පත්වෙනවා කියන එක. ගොලු බෙලි ගමනමීට පෙරත් හමුණ හෙමිින් වැඩකිරීම දෙහි කපනවා දොස් පවරනවා දොස් කියනවා. කටත්තක් නිතර දබර කරන කෙනාට කටුවත්තක් වගේ නිතර ඒගේම පොරකෙක්කක් වගේ පොරෙක්කක් කටුවත්තක් ඒවක ජදීම් පාවිච්චි කරනවා කොලේ වහනවා යම් කරුණක් සඟ වනවටට කියනවා කොළේ වහනවා කියලා ඇඟ බේරා ගත්තා උපායසීලීවෝ මඟ හැරලා තමන්ඒද ඉවත්වෙලා යනෙකට උපායසිීලිියෝ මග හරීමට කියනවා ඇඟ බේරා ගන්නවා කියලා එක පයින් සම්පූර්ණයෙන් කැමැත්ත එක හෙලා කැමතිවීම. මර ඇදේදී අන්තිම අවස්ථාවේදී අකුල් හෙලනවා බාධා කරනවා උඩුකුරින්ඥන් වෙලා විස්මයෙන් යුතුව උඩු කුරින්ඥන් වෙලා ත්‍රිපිටකය වනනවා ධර්මයට අනුව සම්ප්‍රධායනු කූලව අදහස් ඇතිව ජීවත්තින කෙනටක නවා ත්‍රිපිටකය වනවා එමනැත් නම් ඒ අදහස තමයි ධර්මයට අනුව කටයුතු කිරීම ප්‍රදාායානු කූල අදහස් ඇතිව ජීවත් තියන කෙනාද ත්‍රිපිටකය වනනවා කියලා කියනු. ඇස් සන්ද ලා යථාර්ථය යටපත්ව ඇති බව ඇස් අන්ද වෙලා කියලා කියන්නේ ඇස් දෙක වෙහිලා කියන එක එතකොට ඇස්සන්ද වෙලා කියනකින් අදහස් කරන්නේ ඉංගිවකේ යතහරතය ඇත්ත සත්‍යය දේ යටපත් වෙලා කියන එකදිනන පිළට කොඩිය දීමදිනෙන පක්ෂේට බලලායි ඉරවෙලා ඒ දිනෙන පක්ෂේට ජයක්‍රහණය කරන පාර්සවයට එකතුවෙන එකට කියනවා දිනෙන පිළට කොඩියදීම කියලා. ඇගිලි ගනිමින් ඉමහත් බලාපොරොත්වක් ඇතිව ඉන්නවට කියනවා ඇගිලි ගනිමින් සිටිනවා කියලා පොද්ගුල් එකී ඕනෑම පොතක ඇති දෙයක් මත කීමට දන්න කෙනාට පොද්ගුල්ලෙක් කියල කියනවා නිතට පොත්ත් පරිහරණය කරමින් ක්‍රියා කරන කෙනට පොද්ගුල්ලා කියන වචනය පාවිච්චි කරනවා. ඒගි වැැ කිය පාවිච්චික නතින් හිංගි වැැකිවලාරත්ත සහිතව නිතර නිතර කියවලා බලන්න කියවලා අතියාගන්න ඔබට සාමාන්‍ය පෙළ විභාගේදී ලැබෙන ඕනෑම ඉංගිවැැකිහා සම්බන්ධ ප්‍රශ්නයකද නිවැරදිම පිළිතුර නිවැරදිම අදහස වරණය තෝරගන්නට එක ලොකු පහසුවක් බවට පත්වේවි. හොඳයි ඊළඟට අපි හතරවෙනි සහ පස්වෙනි හයවෙනි ප්‍රශ්නත් ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා සාකච්ඡා අවසන් කරමු මේ ප්‍රශ්න වචන යොදාගනිමින් අර්තාන්විතව වචන භාවිත කරන්නේ කොහොමද. එෙම නැතිනම් භාසාාව අර්ථාවබෝධයෙන් යුක්තව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි ඉදිරිපත්වෙන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන භහසාාව බෝධය පිළිබඳව එවගේම අමාරු වචන හැම පාඩමක් පාහේ. බේ දහයිස්ශ්‍රේණය කොළ හන්ස්රේණී පොත්තුල සඳහන් වෙන සාහිත්‍යය කොටස් එවගේම ව්‍යාකරන කොටස් ඇතුළත් වෙන පාඩම් ඒ හැම එකකදීම එවිදිහ අමාරු වචන රැසක් මේ පොත් දෙක තුළම සාකච්ඡා වෙනවා.ඒවගේ තමයි අර්ථාවබෝධය භාසාාව අවබෝධී යුක්තව යොදා ගැනීමට අවස්සේ ක්‍රියාකාරකම් රැසක්ම පොපත්තුල සාකච්ඡා වෙනවා ඒ අසුරෙන් තමයි මේ ප්‍රශ්නීතිරිිපත්තුලලා තියෙනෙ තින් ගේ ප්‍රශ්නයකදී අනිභාර්යෙන්ම ඔබේ භාසා භාවිතය භාසාාව කොයියාකාරයට ද භාවිත කරන්නේ වගේම වචන පිළිබඳව අදහස ඒ වච්චනය සුදුසුම කොයි වගේ අවස්ථාවකට ද කියනක පිළිබඳව අපිට අවබෝධය වැටහීමම තිබුණොත්තමයි මේගේ ප්‍රශ්නයකදී පිළිතුර නිවැරදිව තෝරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් හතරවෙනි ප්‍රශ්නය වර්තමාන සිස පරම්පඩාවවෙතින් කෙමෙන් කෙමෙන් ආත්ම හිස්තනක් ඉවත්වනු පෙනෙ ඉවත්වනු පෙනෙ. හිස්තැන්වලට අදාල පිළිතුරු තුන තමයි තෝරන්නට තියෙන්න්නේ එහෙනම් අංක හතරේ ඉඳල හයදක්වා තියෙන ප්‍රශ්න වලති සුදුසුම වචනය තෝරගෙන හිස්තැන පුරුවන්නට අවස්සී වචනය තෝරගන්න එක තමයි කරන්නට තියෙන්. එහෙනම් වර්තමාන සිස්ස පරම්පරාව වෙතින් කෙමෙන් කෙමෙක් ආත්ම අධීක්ෂණය අධීක්ෂණය කියලා කියන්නේ යම්කිසි කෙනෙක්. ගේ අධීක්ෂණයට ඇතිය විභාග අධීක්ෂණය යම් කිසි කෙනෙක් ඒ කරන කාරය පිබඳව හොඳින් බලාගෙන ඉන්නවා අන්නන්නේ වගේ අවස්ථාවක් හොඳින් බලනවා ඒක කරනවද කියලා බලනවා. ඉතිං ආත්මී පිළිබඳවවෙහෙම බැලීමක් ගැ එනවෙයි මෙතැන කියවෙන්නේ වර්තමාන සිිසි පරම්පරාාවවෙති කෙමෙන් කෙමෙන් ආත්ම ඊළඟට සමීෂණ සමීක්ෂණය කියලා කියන්නේ හොඳින් කරුණු සනාතකරමින් කරුණු සම්බන්ධ කර ගැනිමින් හොඳින් බලනයකට පරක්ෂ කරල බලනෙකට සමීක්ෂණය කියල කියනවා. ඒත් න ෙන හිංසනය ආත්ම හිංසනය වර්තමාන සිස්ස පරම්පරාවත් මෙතින් කෙමෙන් කෙෙන් ආත්ම හිංසනේ ආත්ම හිංසනය කියල මෙතන ගත්තොත් එෙමුණොත් තමන්ට හිංසා කර ගැනීම කියන එක තමයි ගන්න වෙන්නේ එකත්න මේ පිළිතුරහිනම් පිළිතුර බවට පත්වෙන්මකක් ද නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ මෙන්න මේ පිළිතුර ත්ම සිික්ෂනය මොකක්ද වර්තමාන ශිෂ්‍ය පරම්පරාව වෙතින් කෙමෙන් කම ත් සික්ෂනය ආත්ම තමා පිළිබඳව හික්මීම සිිස්්‍යයෙක් විදිහට තිබෙන්නට ඕන හික්මීමින් තොරව අකීකරු ස්වභාවයන් පෙන්නුම් කරන සිසුන් බවට පත්තිලාති නො කියන එක ඊළඟට පස්සෙනි ප්‍රශ්නේ විවාදණ්ඩායීමේ නායකයා තම කරුණු ඔප්පු කළේ තර්කානුකූලවය සාමාන්‍ය විවාධාපන්න අවස්ථාවකදී විවාදයකදී නීතියානු කූලව කටයුතු සිදුවෙන්නේ නැහැ නීතියනු කෝලව කටයුතු සිදුවෙන්නේ ඒ වගේ අවස්ථාවකදී නෙවෙේ. ධර්මානු කූලවටයුතු සිදුවෙන වෙලාකුත් නේ විවාද ක්ඩායමක් තුළ විවාදයක් පැවැත්වෙන වෙලා. ආගමානු කූල වතාව සිදුවෙන වෙලාවකුත් නෙවෙේ එහ අම්මක්ද විවාදයකින් ජයග්‍රහණය කිරීම සඳහා තර්කානුකූලව තරක කරමින් ඔබ ඉදිරිපච් කරන මෙන්න මේ කාරුණයත්තයක මෙන්න මේක සම්බන්ධ කලාට පසවෙන්න මේ වගේ අදහක් තමයි අපට ගන්නවෙන්න නොවිදියට තර්ර කරමින් කරුණු ඉදිරිපච් කිරීම තමයි නිවැරදි හිස්තැනට නිවැරදි වච්චනය පවට පත්වෙෙන්නේ විවාද කණ්ඩාය මේ නායකයා තම කරුණු තර්කානුකූලව ඔප්පු කළේය කියන පිළිතුර. ඊඟට අන්ද විශ්වාසවල එල්බ සිටින්නෝ තම ආත්මය දෛවය බුද්ධිය ධනේ. අන්ද විශ්වාසවල එල්බ සිටින්නෝ තම බුද්ධිය පාවා දෙති කියන අදහස තමයි ගන්නට තියෙන්නේ තමන්ගේ බුද්ධිය පාවා දෙනව තමන්ගේ ධනයවත් ආත්මීවත් දයිවේවත් නෙමෙයි අන්ද විශ්වාසවලට වෙලාලන්න මිනිස්සු තමන්ගේ බුද්ධියට තැනක් දෙන්නේ නැතිව තමන්ගේ බුද්ධිය පාවාදීලා ඒ අන්ද විශ්වාස අනුව මෙහේ වන පුද්ගලයන්ට තමන්ගේ ජීවිතය මෙහේවන්නට දීලා තමන්ගේ බුද්ධිය පාවදීලා පැත්තකට වෙලා තමන්ගේ ජීවිතය කාලකන්නේ කරගන්න තත්ත්වයට පත්වෙනවා ඒක තමයි මෙතනදී කියන්නේ අන්ද විශ්වාස වල එල්බ සිටින්නු තමන් ජීවිතය බුද්ධිය තම බුද්ධිය පදව කියලා තමන්ගේ ජීවිතය තුළතියෙන බුද්ධිමත් භාාවේ තමන්ගේ ජීවිතය තමන්ටම ගොට නගා ගන්නට පුළුවන් ආකාරය එවගේම ජීවිතය පිළිබඳව අවබෝධය වැටහීම කියන කරුණුත් සියල්ලක්ම පැත්තකට දාලා ඒ විදිහට ක්‍රියා කරන තත්වයටට පත්තිනෝ හොඳයි ඊලංඟට අපි දෙදස් දහනමී වරසේ හත අට නවේ දහය ප්‍රශ්න සාකච්ඡා කරමු ඉතින් අපි මෙතැන දී සාකච්ඡා කලේ දෙදස් දහන මේ වරසය සිංහල බාසා වහ සාහිත්‍ය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තරේ බහුවරණ හය දක්වා පමණයි ඒවගේ ඉංගිවකි හා රූඩි හා සම්බන්ධව හොඳ දැනුමක් ඔබට මේ සාකච්ඡාව සමකින් ලාගන්නට හැකියාව ලැබෙන්නට ඇති එසේ නම් මෙආකාරට ඉදිරියේදීත් ප්‍රශ්න පත්තර ඒවගේම විසේ කොටස් සාකච්චා කරමින් සාමාන්‍යි පෙළ විභාගගේ දී සිංහල භාසාාවහා සාහිත්‍ය ප්‍රශ්න පත්තරය ඉතාමත් හොඳින් අවබෝධයෙන් යුක්තව පිළිතුරු සපයමින් හොඳ ලුණක් කරාරගෙන යන තත්ත්වයට පච් කරගන්නට අපි මේ සාකච්ඡාවන් සමගින් සම්බන්ධවිමු එසේ නම් අපි සාකච්ඡවාවසන් කරනවා පිරිවෙන දම් පාසලපකි ජ නාලිකාවස්සේ මේ සියලු සාකච්චාවන් ඔබට නැරබිය හැකි බවත් මතක තබාගන්න හොඳ එඒහිනම් හැමතිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා